ආයුබෝවන් ආයුබෝවන් ශ්‍රී ලංකා වෙබ් නාලිකාවෙන් අපි කල්පනා කර අලුත් දෙයක් අලුත් විදියට කරන්න ඒක නිසා අපි යෝජනා කර මේ ටෙලි නාට්‍ය කලාවට පොඩි සප් එකක් දෙන්න මම ටෙලි නාට්‍යකාරයෙක්නේ ලොකේෂන් හොයාගෙන යන්න ඔවුන් දර්ශන ගත කරන හැටි ඔවුන් විඳින දුක ඔවුන්ගේ සතුට ඔවුන් අපිට දක්වන ආදරය ඒ සියල්ලම හොයාගෙන ගිහිල්ලා තම බලන්න මේ දවස්වල ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍ය දෙකක් තියෙනවා එකම අධ්‍යක්ෂකවරයාගේ ඒ තමයි පානාමංකඩ සහ වලවෙට්ටුවා මම කතා කරා මේ දෙකේම අධ්‍යක්ෂකවරයා වන රනිල් කුලසිංහට. ඔහුමට ආරාධනා කරා වලවෙට්ටුවා දර්ශන තලයට එන්න ඇවිල්ලා අපි පානාමංකඩ ගැන කතා කරමු. හැබැයි පානාමංකඩ නම් ෂූටින් ඉවර වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා පානාමංකඩ නළු නිළියන් මට මේකට ගන්න බැරි වෙයි. වලවෙට්ටුවා දර්ශන තලයේ ඉන්න ඔවුන්ගේ අදහස් බෙදා හදා ගන්න දැන් හොඳම වෙලාව කියලා මට හිතුණා. යා. ගිහිල්ලා හිටන් කතා කරමු. Stand by. मन दया किए ना कुछ चीज किया नहीं कुछ किया नहीं मात्र मगे दिवे दिके वचन है इधर से इन्द्र बेरों ने हमारे इंदौर ये लेबी चिरवान तो लगी අදට අවුරුදු 20කට විතර කලින් මම කරා සරදම කියලා ටෙලි නාට්‍යයක් නිෂ්පාදකයා සහන් විජේසිංහ මට ඒකෙදි මේ ලොකු ගැටලුවක් මතු වුණා මේ හාමුදුරු කෙනෙක් ඕන ලොකු හාමුදුරුවෙක් හැටියට නළුවෙක් ඕන ඒ නළුවා හරි ජේෂ්ඨ නළුවෙක් මම ගිහිල්ලා ඉතින් කතා කරපුවාම එක පයින් කැමති වුණා මොකද ඒ දවස්වල තට්ටේ ගාලා හිටියේ වැඩේ කියන්නේ අදම වලවෙට්ටුවා ලොකේෂන් එකට එනකොට අද දවසේ මට රූගත කරන්න හම්බෙන්නේ තොහුමයි दुष्ट चरित නමුත් මේ ඉතින් මට හරි ආසාවෙන් මම ඒ චරිතය බාරගත්තා. හැබැයි ඉතින් අපි ෂූටින් කරේ කොහෙද මේ මේ බලංගොඩ කුරුවිට අර දලදාව හංගපු තැනනේ පන්සලනේ. ඔව්. ඉතින් මම සිවුර දාලා පිටපත බලාගෙන ඉන්නවා. දැන් මොකද ධර්මශාලාවේ. ඉන්නකොට මෙන්න නඩයක් ආව වෙන දුර පළාතකින් ඇවිල්ලා ආපු ගමන් ධන ගහලා මට වැන්දා. දැන් මම බැලුවා මේ මොකද මම නායක හාමුදුරුවෝ කියලා ඒගොල්ලෝ හිතුවේ. ඊට පස්සේ මම කිව්වා අනේ මම නෙවෙයි නායක හාමුදුරුවෝ අපි මේ ටෙලි නාට්‍ය ෂූටින් කරනවා දැන් මේ මිනිස්සුන්ට එන අප්සෙට් වටත් අප්සෙට් හරිද ඊට පස්සේ මම නැගිටලා ඒගොල්ලන්ට වැඳලා මේ නායක හාමුදුරුවෝ ඉන්නව අවසගී මේ කියලා ඉවරලා ඉතින් ලස්සනට අපි මේ වැඩේ කරා මට මතකයි ඒක පිටු දෙකම ආරක සීන් එකක් තිබ්බා හරිද කොහොම හරි ඉතින් ඇදලා දැම්ම වැඩේ නේද වැඩේ සාර්ථක වුණා අය අපේ අඳුනා ගැනීමනේ ඒ අඳුනා ගැනීම දැන් අද මට හම්බෙන්නේ වෙනත්ම රූපකින් වෙනත්ම කැරක්ටර් එකකින් වෙනත්ම අධ්‍යක්ෂකවරයෙක් යටතේනේ. ඔව්. දැන් කියන්නකෝ වලවෙට්ටුව ගැන. වලවෙට්ටුව කියන ඒ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ අපේ දැන් ළඟදී නැගීගෙන එන දක්ෂම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ක්‍රූවේකේ යන් සෙට් එකක් ඉන්නේ. ඉතින් රනිල් අයගේ එජ් එකත් එක බලනකොට ඉතින් එයාට අපිව මෙහෙවන්න ටිකක් අමාරුයි. මොකද අපි පොඩ්ඩක් කෑගුවාගෙන එහෙම ඉන්නේ. හැබැයි මං හිතන එයා ලොකු සපෝට් එකක් දෙනවා කියලා. ඒ කියන්නේ මුලදී එයාට එයා වසයි වණිනව කරනවා.
පළවෙට්ටුව දැරසන තලයේදී මට තවත් අපේ සහෝදරියක් මුණ ගැහෙනවා. ආයුබෝවන් ටීනා. ආයුබෝවන්. මට කියන්න පළවෙට්ටුව ටෙලි ඩ්‍රාමා එක සහ ඔබේ චරිතය ගැන අපේ ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නවා. වලවෙට්ටුවා කියන්නේ මගේ ජීවිතය ඇත්තටම හැරුම් ලක්ෂයක් කියලා කියන්න පුළුවන් අයියේ. මොකද මම හිතනවා මම මේකේ සෑහෙන්න මහන්සි වෙලා සහ මගේ චරිතය මිනිසුන්ට ඒ කියන්නේ තීනා කියන චරිතය මිනිසුන්ට මාර්ගදර කාව්‍යදි චරිතයක් විදිහට මම මේ කැරක්ටර් එක ඇත්තටම මට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේකේ මම නිරූපණය කරන වෙල්ම කියන චරිතය. ඉතින් මිනිස්සු මාව නෝමලි දකින අර මොඩල් ලයිෆ් එකේ මියුසික් වීඩියෝ වල ඉන්න රේ සුන්දර ඒ අර සුදු ඒ කොටට ඇඳගෙන ඒ බියුටි එක නැතුව තනිකර කළු කරලා වෙනස්ම ලුක් එකක් අද උදේ මට අඳුර ගන්න බැරි වුණේ ඒකනේ වෙනස්ම ලුක් අවංකවම කියනවා අද උදේ ටීනම ගිලන් ගියානම මං අඳුර ගත්තේ නෑ අඳුර ගන්න බෑ ඇත්තටම ඉතින් මම හිතනවා ලංකාවේ කියන්නේ මේ වගේ කැරක්ටර්ස් තමයි මම ඇත්තටම අයියේ කරන්න ආසාවෙන් ඉන්නේ ඇත්තටම මම ඉදිරියට මට ඩිරෙක්ටර්ස්ලා වැඩවලට කතා කරනවා නම් හරි මම ආස අර ටීනා කියන චරිතෙන් එළියට ගිහින් වෙනස් විදිය චරිතාංග නිලියක් විතර මට වෙනස් චරිත හම්බ වෙනවා මම හරි කැමති ඉතින් මම ඒ අභියෝග බාර ගන්න කැමති ඉතින් මම හරි ආසාවෙන් තමයි හරි ආදරෙන් මේ ක්‍රූ එකත් එක්ක වැඩ කරන්නේ සහ මේ කැරක්ටර් එකට මම මාරු විදියට රෙස්පෙක්ට් කරනවා මාරු විදියට ආදරය කරනවා දැන් වර්තමානයේ ඉන්න අධ්‍යක්ෂකවරුන්ගෙන් ඉතාමත්ම කාර්ය බහුල අධ්‍යක්ෂකවරයෙක් තමයි රනිල් අධ්‍යක්ෂකවරයාගේ භූමිකාවත් එක්ක රනිල්ව දකින්න කොහොමද ඇත්තටම රනිල් අයියා ඉතින් වැඩ කරනකොට ඒ කියන්නේ ඔවුන්ගේ දෙන සපෝට් එක ඔව් සපෝට් එක යා මොකද අපේ සෙට් එක මිනි ගොඩාක් අය ක්‍රූ එකේ යන් සෙට් එකක් ඉන්නේ ඉතින් රනිල් අයියාගේ ඒජ් එකත් එක බලනකොට ඉතින් එයාට අපිව මෙහෙවන්න ටිකක් අමාරුයි මොකද අපි පොඩ්ඩක් කෑගුම් කවගෙන එහෙම ඉන්නේ හැබැයි මං හිතන එයා ලොකු සපෝට් එකක් දෙනවා කියලා ඒ කියන්නේ මුලදී එයාට එයා වසයි වණිනව කරනවා ඉතින් මං හිතන අපේ කැරක්ටර් එක එයාට හරි මොකද යානේ මේකේ හැමදේම එයාට අවශ්‍ය විදිහට වෙන්න ඕන නම් මම හිතනවා එයා කියන දේ අපි මේ ඉන්න හැමෝම හරියාකාරව කරනවා නම් මම හිතන්නේ මිනිස්සු අතරට ඒ කැරක්ටර් එක ඉක්මනට යනවා කියලා. ඉතින් එයාට අවශ්‍ය විදිහට මම හිතනවා අපි හැමෝම මේ දේ සාර්ථකව මම චමීර එතකොට අලුතෙන් දැන් අපේ එකට ඇඩුණා දහම් අලුතෙන් මගේ එතකොට හොස්ටල් එකේ දැන් ගර්ල්ස්ලා ටිකක් ඇවිල්ලා ඉන්නවා. එතකොට ගමේ හිටපු මගේ යාළුවේ හැම දෙනෙක්ම ලොකු සපෝට් එකක් දෙනවා. ඉතින් සහ එයාට අවශ්‍ය විදිහට කරගන්න පුළුවන්. හැබැයි වැඩ කරද්දී හරි ලේසි ෆ්‍රෙන්ඩ්ලි. හැබැයි ටීනා ලංගි කියලා කියන්නේ මේක ලොකු අභියෝගයක් වුණා. මම කොහොමත් අයියේ මගේ එක දෙයක් තියෙනවා. මම නිර්මාණයක් කරනකොට හැම වෙලාවෙම පොඩි උත්සාහයක් ගන්නවා අභියෝගයක් බාරගන්න එක ඇතුළට. ඒ අභියෝගයට මම පානමන් කර තෝරගත්තේ උපේක්ෂා ස්වර්ණමාලි. කවුරුත් දැන් දගෙන උපේක්ෂා ස්වර්ණමාලි කරන චරිතය තමයි ලොකු අභියෝගයක් තිබ්බා. ඒ අභියෝගයට හැමෝම මට වටපිටාවෙන් දෙන උපේක්ෂා අක්ක කරලා තියෙන චරිත අනුව ඒකට අනුගත වේද කියලා කියන එක ඒක හැඩගැහිද කියන එක. හැබැයි මම ඒක ලස්සනට හැඩගස්සගෙන විශේෂයෙන් මේ කැපවීම අත්තමත් උපරිම කැපවීමක් තිබ්බා. වලවෙට්ටුව ලොකේෂන් එකට ආපුවාම වලවෙට්ටුව නාට්‍යයේ රඟන අපේ ආදිව අමතක කරන්න බෑ. ආදි කිව්වට ඔහුගේ නම චමීර් ලියනගේ. චමීර් ලියනගේ. මට ෆස්ට් ටයිම් හම්බෙන්නේ. ඔව් මට අයියා මට මේක කලින් හම්බෙලා නැහැ. තාම සිත් බැඳ ගත්ත චරිතයකින් තමයි චමීර් අපේ ප්‍රේක්ෂකයෝ අතරට එන්නේ. මොකද්ද වලවෙට්ටුව? ආදි කවුද? ආදි කියන්නේ වෙල්මට තමන්ගේ පණටත් වඩා ආදරය කරන කුකුළුන්ට ආදරය කරන කණිපාරවල් කනම. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. ගෑණියෙක්ගෙන් කණිපාරක් කන එක 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 විදිහට මිනිස්සු දකි. ඒත් මෙතන මම දකින්න දේ වෙනස් විදිය. තමන් ආදරය වෙනුවෙන් කට්ට ගාගෙන පස්සෙන් ගිහිල්ලා තමන්ගේ එක එක බැලුවොත් එහෙම එක්තරා විදි ටාගට් එකක් කියලා මං කිව්වත් ඒක වැරදි නෑ. මොකද මම වැරදි කරන්නේ නෑ. මං ආදරය මං කරන්නේ වෙල්මට ආදරය කරන එක. ඒ ආදරය කරන එක වෙනුවෙන් මං දුක දරාගෙන ඒ දුක්ඛම් කටුළු මිදගෙන කොහොම හරි මගේ ආදරේ ලබා ගන්න තමයි මේ ආදි ගොඩක් උත්සාහ කරන්නේ. මොකද මේ පණටත් වඩා යට ආදරේ නිසා. ඇත්තට මම ඔයා ගැන දැනගෙන හිටියේ. නමුත් දැන් රනිල් ඉතාමත්ම ගෞරවයෙන් කතා කර ඔබේ රඟපෑම ගැන. චමීර මල්ලි කියලා කියන්නේ නම් ලංකාවේ මම දකින ඉතාමත් හොඳ තරුණ මේ රංගන ශිල්පියෙක්. ඔහු ඇත්තටම සෑහෙන කැපවීමෙන් වැඩ කරන රංගන ශිල්පියෙක්. මොකද මම ඒ මමයි මගේ චමීර මල්ලි අපි එක පරම්පර එකට අත මමත් රංගන ශිල්පියෙක් ඉදිරින් ඉන්න කාලේ එකට අඩිය තිබ්බ කට්ටිය. හැබැයි මේ චමීර කියලා කියන්නේ ඉතාමත් පහසුවෙන් හසුරවන්න පුළුවන් හොඳම රංගන ශිල්පියෙක් අපි නිර්මාණකරු විදිහට. ඒ කියන්නේ මං කරන චරිතේ උපරිම සාධාරණයක් කරන්න තමයි මං උත්සාහ කරන හැම වෙලාවකම. දැනට ටෙලි නාට්‍ය 20ක් 25ක් විතර කරලා තියෙනවා. නොමිනේටුත් වෙලා තියෙනවා. ඒ වැඩක් නැහැ. හම්බෙන අම්මුන් නැහැ. ඒත් ඉතින් කරන හැම චරිතෙරම උපරිම සාධාරණයක් කරොත් විතරයි අපිට තවත් නිර්මාණයක් ලැබෙන්නේ. ඒක ඔබේ ආරම්භයේ වේදිකාවද?
නෑ වේදිකාව නෙවෙයි එයා මුලින්ම සිරස ටීවී එකේ තරු මාංශල ඊට පස්සේ කාව දැන් අද ඉන්නේ මම ගමන ආරම්භය කියන්නේ මගේ ශේත්‍රයේ මගේ තාත්තවත් අම්මවත් මට කවුරුත් නෑ ඒ කියන්නේ අත දෙන්න මගේ අම්මලා බිස්නස් කරන්නේ තාත්තලා බිස්නස් එතකොට මම මේ තනියෙන් හොයාගෙන ආපු ගමන දුර ඇවිදලා 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 එකෙන් කට්ටක් කාලා ආපු ගමන ඒ කියන්නේ මේක මේ උඩින් කඩාපාත් උන ඒ කියන්නේ එක පාට ඇවිල්ලා එක පාට යන්න නෙමෙයි නෑ එහෙම එන කට්ටිය ගොඩක් මේ පවතින එක පාට එනවා එක පාට අර මේක තියාගෙන පවත්වාගෙන යෑම තමයි වැදගත් වෙන්නේ ඒකට ඉතින් අද්දීනේ තමයි වැදගත් වෙන්නේ මොකද මමත් ඉස්සර ඇවිල්ලා හිතුවේ මේ රඟපානවා කියන්නේ මේ ඇවිල්ලා දෙපසක් කියලා යනවා එක කියලා ඒක ගොඩක් يعني ශ්‍රේත්‍රයලා උරුදු 4ක් 5ක්ම මම ඒක එමික ඊට පස්සේ තමයි තේරුනේ අම්මා මේක ඊට වඩා ලොකු දෙයක් කරන්න තියෙනවා ඊට පස්සේ තමයි ස්ටඩි කරන්න බැලු මහින්ද සර්ගේ අනුජ මිස්ගේ වර්ක්ෂොප් වලට ගියා ඒ වලින් ගත්ත දේවල් උත් එක්ක ඉතින් ඉස්සරහට යන්න තමයි උත්සාහ කරන්නේ ලොකු අයියාගේ ක්ලාස් එකෙන් ආවා කියන්නේ ආයේ කියන මායි අපේ ඩිරෙක්ටර් රනිල් අයියායිත් ඒ ක්ලාස් එක හිටියේ දවසවල 2011 හෝ 12 මට මතක නැහැ හරියටම වර්ෂේ කුමාරිති අයියා එතනින් තමයි අඳුන ගත්තේ දැන් ඒ මිත්‍රත්වය සාමූහික ප්‍රයත්න හැටියට වලවෙට්ටුව දක්වා ඇවිල්ලා තියෙනවා වලවෙට්ටුව දක්වා ආවා ඉතින් මේ කොරෝනා ප්‍රශ්නෙත් එක තමයි අපි ගොඩක් පොල් ගහවලින් මේ පැත්තට ආවේ මොකද පොල් ගහවල අපිට කරද්දී කොරෝනා ප්‍රශ්නෙත් එක කරන්න අමාරු වුණා ඉතින් ඒක නිසා දැන් මේ පැත්තට ඇවිල්ලා ලස්සන විදිහට වෙනස්ම විදිහට කතා යනවා බොහොම සන්තෝෂයි ඔබ මුණ ගැහිමත් මට ගෞරවයක් ඒ කියන්නේ අලුතෙන් එන මේ තරුණ පරම්පරාවේ ශිල්පියෙක් හැටියට ජය වේවා බොහොම ස්තුතියි ජය වේවා वर्तमान टेलनाट्य शेस्त्रेदी कार्यबहुम अध्यक्ष कौदिकलेबूत मर बयान तूकियान पुलवा रनील कुलसिंह की मगत की इन ये निर्माणशीली अध्यक्ष मोड़ा प्रश्न ने रनील मर एक प्रश्न इतना उत्तर दें मुखद वलवेटे मुखद पाणमंगड़े मगतने मुलिम कथा पाणमंगड़े मुखद मम्मी निर्माण देखे मुलिम कले पाणमंगड़े ඒ මගේ නිර්මාණවල පාණමංගල කියන්නේ විශේෂ ස්ථානයක් මොකද මම ඉතාමත් කැපවීමෙන් ඒ කියන්නේ මගේ නිර්මාණ කලාව මගේ ඇඟේ තියෙන දෙයක් එළියට දාන්න පුළුවන් තැන තමයි පාණමංගල කියන්නේ මොකද ඒක මම අවුරුදු 3කට වගේ ඉහෙරදී ඉඳලා මේ ඊගෙන කියන්නේ අත්හදා බැලීම් කරලා ඊගෙන සෑහෙන දේවල් හොයාගෙන කරපු එක මොකද ඒක විශේෂයෙන් කරන්න ඕනේ කියන්න ඕනේ දෙයක් මොකද මට මේ මගේ මේ කලාව මගේ ඇඟේ තියෙනවා නම් ඒ මගේ තාත්තා ඉඳලා මගේ මගේ තාත්තා මේ දැන් ජීවතුන් අතර නැහැ නර්තන ගුරුන්වංශ කෙනෙක් මගේ තාත්තා ඒ හින්දා මට ඒක විශේෂ අවස්ථාවක් වුණා පාණමංගඩ කියන නිර්මාණය හදන්න මම පාණමංගඩ නිර්මාණයේ මට ඒ කතා තේමාව ආවේ අවුරුදු 3කට වගේ උඩදී මම මුලින් මේකේ සින්දුව තමයි මම්මයි ලිවි සින්දුව ඊට පස්සේ මම ඒකට මේ පිටපත රචකයෙක් වෙනකොට තමයි මට සමන්ත කුමාර ගමගියයි හම්බෙන්නේ මම සමන්තයි එක සෑහෙන දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ තමයි මේ නිර්මාණය අපි පිටපත රචනය කරගන්නේ ඊට පස්සේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගයන් දිනේෂ් පෙරරා ඒ කියන්නේ ඔහු නැත්තම් පාණමංගඩ මේනකොට එළියේ නැහැ මොකද මේ කාල සීමාව තුළ ඒ වගේ කියන්නේ විශාල මුදලක් වැය කරලා ටෙලිඩ්‍රාම එකක් කරනවා කියලා කියනකම ලොකු අභියෝගයක් අනික මං වගේ නවක නිර්මාණකරුවෙක් තෝරා ගැනීමත් ඔහුට ලොකු අභියෝගයක්. ඔහුගේ අභියෝගය අරගෙන මං ගැන විශ්වාස කරලා මට පාර්ලිමේන්තුවට බාර දුන්නා. හැබැයි මං හිතන මේ වෙලාවේ කොටස් 30ක් පමණ විකාශනය වෙලා තියෙනවා. ඊටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මොකද විශේෂයෙන්ම කලා අපේ ශේෂ්ත්‍රයේ මේ ප්‍රවීණයන්ගේ ඊටමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එහෙනම් මගේ නිර්මාණය ගැනම සෑහෙන තෘප්තිමත්ව ඉන්නවා මොකද හැබැයි මට දැනෙනවා මට තව අඩුපාඩු හදාගන්න මම තම නවක නිර්මාණකරුවෙක් මට අඩුපාඩු හදාගන්න අවස්ථාවක් තියෙනවා හැබැයි අවස්ථාවට මට හොඳම මේ ලැබුණේ මගේ මේ වෙලාවේ නිර්මාණ දෙකම විකාශනය වෙනවා ඒක මට හොඳ අවස්ථාවක් තියෙනවා මට ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර වැඩිහිටියන්ගේ මේ උපදේශය හැම දෙයක් එක්කම ප්‍රවීණයන්ගේ උපදෙස් එක්ක මට මගේ අඩුපාඩු හදාගෙන යන්න හොඳ ගමනක් පෑදුනා පාණමංකඩින්ද ඒ කියන්නේ පාණමංකඩ කියලා කියනකේ තියෙන්නේ අපේ අපේ සංස්කෘතික නැටුම් කලාව උඩරට නැටුම් කලාව අපේ ආතින් ගිලිහිලා තියෙන යුගයක් වගේ එකක් නිකන් දැනෙනා වගේ එකක් දැනෙනවා මම හැම වෙලාවෙම නිර්මාණයකට මම උත්සාහ ගන්නවා අපේ මේ පාරම්පරික දේවල් එක්ක අපෙන් ගිලිහුණු දේවල් අපේ නිර්මාණයකට යොමු කරලා අපිට ඒවා මේ අලුත් කරගන්න මොකද මම ඒකට විශේෂයෙන් දකින්න දෙයක් තමයි අපේ පරම්පරාවට එහා පරම්පරාව අපි තුන්වෙනි පරම්පරාව විදිහට ගත්තොත් මෙද පරම්පරාවකින් අපිට අපි 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 අපේ වයිසේ අපි නිර්මාණකරුවෙක් කතා වෙන දේ අපේ අනන්‍යතාවය ගිලිහුණා වගේ එකක් අපි දන්නේ මොකද දැන් නම් දැන්තරන් අපේ වයසත් එක්කම වැඩ කරන හොඳ නිර්මාණකරුවෝ ටිකක් ඉන්නවා අපිම අපි කතා වෙලා තිනවා
පළවෙනි පරම්පරාව ගත්තොත් ඒක ඉඳලා දෙවෙනි පරම්පරාවෙන් පොඩි ගිලිහිමක් වෙලා දෝ කියලා එකක් දැනෙනවා අපි. ඒක අපිට කියන්නේ. සමහර විට වෙන්න බෑ නෑ. එහෙම නෙවෙයි දායිලා පළවෙනි පරම්පරාව ඉඳලා ආපු දෙවෙනි පරම්පරාව. ඒ දෙවෙනි පරම්පරාවෙන් අයියා වුණත් ඒ අංක පිළිගන්නේ මං හිතන්නේ මං කියන දේ කියන්නේ අපේ ශේෂ අපේ වයසේ අපි කතා වෙන දේ මම මේ කියන්නේ. අපේ අනන්‍යතාවයක් ගිලිහිලා තියෙනවා. අපේ ටෙලිනාට්‍ය ලොකු අනන්‍යතාවයක් අපිට පලිංගුමැනින්ගේ කඩුල්ල ගම අපිට ලොකු අනන්‍යතාවයක් තිබ්බා. හැබැයි අනන්තය කොහොමද අද පරම්පරාව. හැබැයි දැන් ආපහු අපි බලන් දැන් ආයි මේ මේ විකාශන ටෙලිනාට්‍ය ගත්තාම විශේෂයෙන්ම සතියන්තයේ ඉතාමත් හොඳ නිර්මාණ ටිකක් කරනවා. හැබැයි මේ නිර්මාණ හැම එකක්ම කරන්නේ අපේ පරම්පරාවේ තරුණ සෙට්ටියක්. ඒ හින්දා අපි ලොකු ඒ කියන්නේ අපි ඒ ගැන සතුටු වෙනවා. හැබැයි ඒ වගේම ඒ දේවල් හොයාගන්න ඒ දේවල් හොයාගෙන යන්න හොඳ දැනුමක් තියෙන අධ්‍යක්ෂකවරු ටිකක් නිර්මාණකරුවෝ ටිකක් අපේ පරම්පරාවේ ඇති වෙලා තියෙනවා. ඒ ගුණුවට මට යම් කිසි මට්ටමින් හරි ඒකට සහයෝගයක් ඒකට එකතු වීමක් ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා පානමංකඩ හරහා. එතකොට ඒ වගේම වලවෙට්ටුව කියලා කියන්නේ මම ඔය පානමංකඩයි කල්ල ඉවරලා මම මේ අතර මැදදී මට ආපු පොඩි පොඩි අදහසක් ඕක. මම නිර්මාණයකට යන්න ඕනේ. හැබැයි මට දීර්ඝ ටෙලිනාට්‍යයක් මම මේ වෙනකොට කරලම් තිබ්බේ නැහැ. දීර්ඝ ටෙලිනාට්‍යයකට යනකොට ඒ දීර්ඝ ටෙලිනාට්‍යයටත් යම් කිසි දෙයක් ඇතුළත් කරන්න සාමාන්‍යයෙන් කොළඹට ගෙනල්ලා නිකන් ලව් ස්ටෝරි එකක් නැතුව පොඩි වෙනසක් කරන්න ඕනේ කියන තැනකට තමයි මේ වලවෙට්ටුව මම තෝරගන්නේ. දැන් පානමංකඩ දකිනකොට මාරම ලස්සනයි. ඒක ඒ කැමරා කෝණ අමුතුම දේවල් මමයි සමන්තයි දෙන්නත් එක්ක ඊයේ දවසේ දැන් ඔයත් එක්ක කතා කරන මේක ආපහු බල පොඩි අපි දෙන්න එපිසෝඩ් පහක් හයක් විතර බලනකොට පුදුම ලස්සනක් තියෙනවා නේද? ඒ කල්තොට තංජන් තැන්න. ඒ කියන්නේ ඔය ලොකේෂන් අපි මං හිතන්නේ හොයාගත්තේ අපි සති ගණන් මාස ගණන් ඇවිදලා හොයාගත්ත ලොකේෂන්. ඒක තමයි මේක පාඩුවක් නෙවෙයි. පාඩුවක් නෙවෙයි. මොකද ඒක තමයි කොයිලෙක් කියලා කියන්නේ. ඒකට ගයන් දිනේශ්වර තමයි හැම වෙලාවෙම මගේ හිටිවස්සින් හිටියා. ඔය ලොකේෂන් හැමදේම බලන්න යන ගයන් දිනේශ්වරලා ඊට පස්සේ ඒ ක්‍රූ එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මොකද ඒක කැමරා ශිල්පියා ඉන්දික ලක්මාල්. ඒ කියන්නේ අපි ආදරේ කියන ලකා. අපි හැමෝම කියන ලකා කියලා. පානමංකඩ සහ වලවෙට්ටුව කියන නාට්‍ය දිත්තේ තෙවනියස අපේ ආදරණීය ලකා මල්ලි. ආයිබෝන්. ආයිබෝන්. මට කියන්න ඉතාමත් ඇහැට ප්‍රියජනක විදිහට මොකක්ද මේ දාපු වික්‍රමයේ පානමංකඩේ? රනිල් කියන්නේ පොඩක් හැමදේම වෙනස් විදිහට දකින්න කෙනෙක්. වෙනස් දෙයක් කරන කෙනෙක්. මේ දී කරපු නිර්මාණ පහම වගේ මම තමයි කැමරා අධ්‍යක්ෂකවරයා විදිහට ඉදී. ඉතින් අපිට පානමංකඩට ඕනුණා වෙනම හැඩයක් වෙනම නිර්මාණයක්. ඒක නිකන් වෙන තලයකට ගේන්නේ. ඒක අපි සාකච්ඡා කරලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඉතින් ඇත්තටම මට කිව්ව මාස 4කට 5කට වැඩි සාකච්ඡා කරා කියලා පිටපතේ මුලින් ඉඳලම. ඒ කියන්නේ අපි සෙට් එක ගහන්නේ කොහොමද, ඒ සෙට් එකේ ෂූට් කරන්නේ කොහොමද, ඒකට ලයිට් කරන්නේ කොහොමද කියලා සෙට් එක හදනකොටම අපි ප්ලෑන් අපේ ප්ලෑන් එකක් තිබ්බා. රනිල් මට කියනවා ලකා මේ සීන් එක මට මෙහෙම ඕනේ. එතකොට අපි අපේ ආර්ට් ඩිරෙක්ටර් ධම්මික හේවාදුවත් අපි ඔක්කොම එකතු වෙලා ඒක කියන්නේ මේ එවෙලේ සෙට් එකට ගිහිල්ලා ප්ලෑන් කරලා ඔය හදපු එකක් නෙවෙයි. ඔය සමන්තයි අපේ තිර පිටපත් රචකයා සමන්තයගේ එනේ එළියන සීන් වලට අපි ලොකු ප්ලෑන් එකක් තිබ්බා සෑහෙන කාලයකට කලින් මේක මෙන්න මෙහෙම මෙන්න මේ ආකාරයට ෂූට් කරනවා කියලා. ඉතින් ඒ කියන්නේ අර සෙට් එකට කොලේ එන පිටපතක් නෙවෙයි පූර්ණව අවසන් කරපු පිටපත. ඒ කියන්නේ සම්පූර්ණම ලොකු ප්ලෑන් එකක් ඇතුව කරපු නිර්මාණයක්. ඒක හින්දා තමයි මම හිතන විදිහට ඔය වගේ මට්ටමකට පානමංකඩ ඇවිල්ලා තියෙන්නේ. බොහොම ඇත්තටම ඇහැට හරි ප්‍රියයි. පළවෙට්ටුවා එකට වැඩිය ගොඩක් උඩින් තියෙන පානමංකඩ නිර්මාණ දෙකක්. ඒ කියන්නේ නිර්මාණ දෙක, ඒ කියන්නේ තල හැඩ දෙක, හැඩ දෙකක අපි වලවෙට්ටුව එකේ උත්සාහ කරේ වෙනම එකක්. අපි පොල් ගහවල පැත්තේ ලොකේෂන් අරගෙන ඒක පොඩි වෙන ඉවත් පස්සේ අපිට මේ කොරෝනා ප්‍රශ්නත් එක්ක පොඩි පොඩි ලොකේෂන් වෙනස්කම් කිරීමකට යන්න වුණා. ඒත් හැබැයි දීර්ඝ නාට්‍යයක දෙන්න පුළුවන් විෂුවල් බියුටි එක, විෂුවල් ට්‍රීට්මන්ට් එක කියන එක අපි වලවෙට්ටුව එකේ උපරිම දුන්නා. ඉතින් ඒක තමයි දෙකේ වෙනස. දැන් මට පැටලෙන එකක් තියෙනවා. දැන් මම ලකා කිව්වට ලකා නෙවෙයි හැබැයිනම. ඉන්දික ලක්මාල් කොහොමද පටන් ගන්න? මම ඇත්තටම ශේෂ්ත්‍රයට එකතු වෙන්නේ සුරේෂ් ධම්මික කැමරා අධ්‍යක්ෂකවරයා. ඒ කියන්නේ ප්‍රභාත් රෝසන්ගේ මල්ලි නේ? ඔව්. එයා තමයි මාව ශේෂ්ත්‍රයට ගේන්නේ. මං අද ඇත්තටම මෙතන ඉන්නේ එයා හින්දා. ඒ කියන්නේ මේකේ මම මුල ඉඳන්ම ඉගෙන ගත්ත කෙනෙක්. යුනිට් එකේ වැඩ කළා, ලයිට් කළා, බූම් දාලා, ඔඩියෝ කළා. අපි එකට වැඩ කළා දිනවා. ඔව්, අපි එකට අපිත් එකට වැඩ කළා දිනවා. ඉතින් ඒක නිසා ඒ කියන්නේ යට ඉඳන්ම මේ සියලු දේවල් කරගෙන ඇවිල්ලා ඉතින් ඇත්තටම මම මේ වෙනකොට ඉන්සෙව් ක්‍රියේෂන් ප්‍රයිවට් ලිමිටඩ් කියලා මගේ යුනිට් තුනක්, ඒ කියන්නේ ටෙලිග්‍රාම යුනිට් තුනකට ඉක්විප්මන්ට් තියෙන කම්පැනි එකක් දක්වා මම මේක මේව කළා තිනවා. ඒ ආපු ගමනේ පටන් ගැම්ම තමයි සුරේෂ් ධම්මික කියන්නේ. එයා තමයි මගේ ගුරුවරයා. එයාගේ අඩිපාරේ තමයි ගියේ.
ඉතමත් සතුට වෙනවා මම විශ්වාස කරනවා මේ පානම් අංකඩේදී අර කොටයක් ලැබීවා කියලා බොහොම ස්තුතියි මල්ලි සම්බන්ධනට ඒ කියන්නේ මුලින් ඉඳලා මම මේ පිටපත ලියන්න අත්ත තියෙන මේ 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 පිටපත ලිව්වේ සමන්ත කුමාර ගමගේ අය වුණාට එහි අර මේ කියන්නේ සිනොප්සිස් කියන්නේ කතා තේමාව දැන් මේ කතා කරන්නේ පානම් අංකඩ ගැන බලවෙට්ටුව නෙවෙයි කතා තේමාව හොයනකොටම මේ ළඟින් හිටියාගෙන ඉඳලා කමාලි ඊට පස්සේ අපි එකට හයාගෙන ගියා මගේ හැම වැඩක්ම මේ මේකප් වලින් සම්බෙලා දෙන අංගරචනන් මන්ද උනේ බුවෙනක රණවක මේ මේ බලවෙට්ටුව ඇර එන බුවෙනක එක කතා කරලා ඊට පස්සේ එකට කලා අධ්‍යක්ෂණයට එතෙන් තමයි අපිට හැමනි ධම්මික හේවාදුවත්ත ඒ ඔහු කරලා තිබ්බ ඉතාමත් ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් හිටියේ ධම්මික හේවාදුවත් අයියා ආව පැමිණීමත් එක්ක අපි අලුත්න ඒ ධම්මික අයියාගේ තියෙන උපදෙස් අපි මේ හැමදේම කතා කරලා කරපු දේවල් හැබැයි ලොකේෂන් හදාගෙන ඔය හැමදේම ඔය සෙට්ස් ඒ සෙට්ස් ගහලා ඔය කියන්නේ ඔය පානමංකර ප්‍රධාන ලොකේෂන් එක අප්පච්චිගේ ලොකේෂන් එක තනිකරම සෙට් එක ගහලා ඔය තනිකර කන්දක් කැලයක් තිබ්බේ ඔය තනිකර එක ෆ්ලැට් කළා මං හිතන්නේ ලක්ෂ වලින් මට හරියට මුදල් කරන දැන් මතක නැහැ ලොකු මුදලක් ලක්ෂ 10කට යවගේ මුදලක් ඔය සෙට් එකට වියදම් කළා අපේ නිෂ්පාදකතුමා ධම්මික හේවාදුවත් ඇත්ත එක කිතුල හැබැයි ඒක කිසිම පාඩුවක් නැහැ හැමෝම කියන තම ලස්සන දර්ශන තලයක් හැබැයි ඒක ඉතින් මට පුළුවන් උඩින් මං ඒක රූපගත කරලා තිනවා මේ වෙලාවේ මං හිතන්නේ ඒ ලොකේෂන් උත් අපේ වැඩේ ඇතුළට ලොකු කලෙලියක් ගෙනල්ලා තිනවා අයියලා කියන වගේ දැන් ඇත්තටම ඒක ඒක හරිම ලස්සනයි බලා ඉන්නත් හරිම ආසයි තන ඒ කියන්නේ ඒ ප්‍රේම ඇස්වලට හරි සෞම්‍යයි ඔව් ඔව් මොනාද ඇත්තටම රනිල් කියන්නේ කවුද මේමයි මම ඇත්තටම මේ කලාව කියලා කියන්නේ මගේ පොඩි කාලේ ඉඳලා ඇඟේ ආපු දෙයක් එහෙම විශේෂ දෙයක් තිබ්බේ නැහැ. අපි ගේ ඇතුලේ කලාව තිබ්බා. මොකද අපේ තාත්තා නර්තන ගුරුනාන්සි කෙනෙක් හින්දා අපි හැම වෙලාවෙම ඒව දකිනවා. ඒගොල්ලෝ ඒගොල්ලෝ මේ කලාව හසුරවන විදිහ දැක්කා. ඊළඟ මගේ අයියා මේ සම්බන්ධ වෙලා තියෙන ටෙලිනාට් කලාවට ඒගොල්ලන්ගේ තියෙන දේවල් එක මට පොඩි පොඩි ගනුදෙනු කරන්න පුළුවන් වුණා අපේ ඒ කලාකරුවෝ එක්ක. ඒ ඉන්නකොට මට ලොකුම ආශාවක් තිබ්බේ මම දන්නේ මේක අධ්‍යක්ෂණයද කියලා මට තේරුනේ මේ හැසිරවීමක් කරන්න තියෙනවා නම් නිර්මාණයක් කරන්න තියෙනවා නම් කියලා. ඒක හොයාගෙන යනකොට තමයි මට ඔය ආම්බෙන් මේ ඔය ලංකාව ඉගෙන ගන්න දැන් හරි අඩුයි එහෙම. මොකද මම ස්කෝල් ඉගෙන ගත්ත දේ නෙමෙයි මම ඒ දේවල් හොයාගෙන යන්නුනා. මම ඒ දේවල් යනකොට තමයි අනුජ වීරසිංහ මහේන්ද්‍ර පෙරේරා තිලක් ගුණවර්ධන හැම ගාවම ගිහිල්ලා 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 මේක හොයන්න ගත්තා. ඒ කාලේ ඔය මට රංගන ශිල්පිනේ කීමේ එහෙම ලොකු දෙයක් නෙමෙයි මට තිබෙන නිර්මාණයක් කිරීම වුණා. විද්‍යාරර කක්කරි පිනකට අපි ලැබුණු උසාවේ චූඩි පෙනුමත් එක්ක මේ අධ්‍යක්ෂකවරුව එම්මේ මට කතා කරන්න ගත්තා. ඒ වෙලාවේ තමයි මම තියෙන කලේ මේක හොයාගෙන යන නම් මේකත් හොඳයි කියලා මම රංගන ශිල්පයේ ඉදිරියට වැඩ කරන්න ගත්තා. ඒක යම් කිසි සාර්ගත්වයක් මම ගත්තා. හැබැයි දැන් නළුවා අමතකනේ මම මේ කරපු වැඩ මේ ළඟදිම එන්නත් තියෙනවා. තව වැඩකට මට කතා කරලා තියෙන ඇතර මේ වෙලාවේ පොඩි ප්‍රශ්නකුත් එක තින්නේ මම. ඒකත් මම හදාගෙන රංගන ශිල්පයේ ඉදිරියට ලබන අවුරුද්දේ මම කරේ වැඩේ කරනවා. හැබැයි මම ඒ කියාගෙන ආවේ මම ඒ රංගන ශිල්පයක විදිහට හරි යමුනේ මම අධ්‍යක්ෂකරු කීමේ උමනාවටමයි. ඒ දේවල් මම හෙව්වේ. ඒ දැන් ඔයාගේ මගේ පොඩි පොඩි සමානකම් තියෙනවා. මගේ තාත්තාත් සෞන්දර්ය ගුරුවරයෙක්. හරිද? මමත් වෙස් තියලා තියෙනවා. ඊට පස්සේ මගේ ටාගට් එක තිබ්බේ ඩිරෙක්ටර් කෙනෙක්. ඩිරෙක්ටර් කෙනෙක් කියනවා. එතකොට මම ඔය කාශ්‍යප තියටරෙන් ෆිල්ම් ලයිට් විෂුවල් ඉම්පැක්ට් ඔය සේරම ලයිට් ඉස්සුවා සේරම කරා කරලා අන්තිමට ඒ සීට් එකේ වාඩි වුණා. අපි දැන් හොයන්න දැන නැත්නම් අපි හොයාගෙන යනවනේ කොහෙන් හරි. ඒ හොයාගෙන යන්න තමයි රංගන ශිල්පියෙක් නේ. අපි රංගන ශිල්පිනෙක් කියලා මම පිටිපස්සෙන් ඉඳලා අධ්‍යක්ෂකවරුගේ හසිරණේදී කැමරා මල්ලෙන් ඒ මම ගොඩක් දේවල් අය කියන්න ඕනේ විශේෂයෙන් යනවනේ මේ කොච්චර මන් අර ඔය තැන්වල ඉගෙන ගත්තා. මං හැබැයි සෙට් වලින් ඉගෙන ගත්තේ. මම අධ්‍යක්ෂවරයෙක් කියලා මම දැන් ওই රූපමාන කියලා කියන එකේ මම මගේ තියෙන්නේ මම අධ්‍යක්ෂකරේ දෙන මගේ තියෙන්නේ මගේ ඔළුවේ මැල තියෙන රූපේ මම ඒක කොහොමද ප්‍රේක්ෂකයට දෙන්නේ කියන එක විතරයි මට ඔය අර මේ ඒක ඇතුලේ ලොකු තියරි තියන් මම අධ්‍යක්ෂණය කරන්නේ හැබැයි මම මේ වෙනකොට තියරි ඉගෙන ගන්න තියෙනවා එහෙනම් මට තියරි කඩාගෙන ෂූට් කරන්න පුළුවන් මට්ටමකට මම ඒසා ඔයාට ගැළපෙන ආකාරයේ කැමරා ශිල්පියෙක් හම්බුලා තියෙනවා ඔව් කැමරා ශිල්පියෙක් කියන්නේ මම වෙන් වශයෙන් ගිහිල්ලා තියෙනවා ඒ කියන්නේ මට විශේෂ කැමරා හැබැයි මම ඉතින් ලක්මාල් අපි එතකොට කතා කරගන්න මොකද මගේ પરම්පරාවේ සෙට් එකක් ඉන්නේ මට ඉතින් ඒ හැමෝගෙම ලැබෙන සහයෝගය කැමරාම නේ මම මේ මට මේ ඇඳුම් දෙන මල්ලි උනත් මට අයියේ මෙන්න මෙහෙම දෙයක් කරමුද මේක ඇතුළට කිව්වොත් මම ඒක සාධාරණ. අයික මේකේ ඕන කෙනෙකුට නිදහස දෙනවා මගේ වැඩවල. ඒ හැම තීරණයක් මම ගන්නේ මම ඒ තීරණේ අරගෙන අපි ඉස්සරහට යනවා. ඔබ ඉතා සතුටින් ප්‍රසන්ට් කරන්නේ දැන් මේක. ඉතාම සතුටින්. මොකද මට ගොඩක් සතුට ලැබෙන ප්‍රතිචාරත් ඉතා ඉහළයි. ඔව් ප්‍රතිචාර කියන්නේ අඩු වැඩි තියෙනවා. බොරු කියන්නේ නැහැ හැම නිර්මාණයක අඩු වැඩි තියෙනවා. හැබැයි ඒ අඩු වැඩි තියෙනාට මම හොඳ කෑල්ල කවුරුත් මට මූන්ට කියනනේ. හැබැයි මම අර අඩුපාඩු දා අයියා ප්‍රවීණියක් විදියට මට මේ මල්ලි මෙන්න මේ දේ හදාගෙන ඉන්නකොට මම ඒ වෙලාවයි තමයි මම ඒ අයියට ලව් කරන්නේ. මොකද මගේ ඊට පස්සේ අයියට කෝල් පව කරයි. අයි මොකද්ද ඊළඟට මොකද්ද අයි තියෙන්නේ මෙතන කියලා. මගේ හැටි එහෙම. හැබැයි හොඳ කියලා කියන එක කොහොමත් අපිට එනවනේ එළි. හැබැයි මට අඩුපාඩු කියලා කියන එක අපි දන්න එක අවංකව කියන මිනිස්සුත් අපිට තේරෙනවා. හැබැයි අවංකව කියන අඩුපාඩුම සෑහෙන හදාගෙන තින්නේ අපි ප්‍රවීණියන්ගෙම. මම හැම වෙලාවෙම කතා කරන. ඔය ප්‍රසංජිත් ඇයට එම හිටපුවන් කෝල් කරලා නා අයි මොනවාද අඩුපාඩු මොනවද තියෙනද අපි හදාගන්න. ඒ වගේත් මම කරනවා. ඔව් මම එක අනාවැකියක් කියලා යන්න. සම්මානීය වෙනවා.
ස්තුතියි. ජයවා. ජයවා. ආයිබෝන් කියලා පිළිගන්න අනුරුද්ධ මල්ලෝ ආරච්චි. ආයිබෝන් අයියා ආයිබෝන්. මොකද්ද වලවෙට්ටුව? ඉතින් වලවෙට්ටුව අයකට මම සම්බන්ධ වෙන්නේ වලවෙට්ටුව අයකේ මැදගදි. තමයි මේ මම කරමින් ඉන්න චරිතය දහම් කියන චරිතය මේ නාට්‍යයට එකතු වෙන්නේ. ඉතින් එතන ඉඳලා දැන් වලවෙට්ටුවත් එක්ක මේ දවස්වල ඉතාම සතුටෙන් දායකත්වයේ සපයමින් ඉන්නවා. තාත්තත් එක්ක හැදිච්ච ළමෙක් තාත්තගේ සියලු අනුදැනුම යටතේ තාත්තත් එක්ක විතරයි යා ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට තාත්තගේ පරමාදර්ශ තමයි යා අරගෙන යා වැඩෙන්නේ. එක තැනකදී ඒ කියන්නේ යාට ස්වාධීනව තීරණ ගන්න පුළුවන් යම් අවස්ථාවකදී එයාට ලොකු අඩුවක් දැනෙනුම එයාගේ අම්මා නැති වෙන එක. එයා පොඩි කාලේ ඉඳලා අම්මා කියන කෙනෙක් කියන දැකලා නැහැ. තාත්තගෙන් එයා අම්මා කෝ කියලා අහුවාම තාත්තා යාට යාවමයි පෙන්වන්නේ. අම්මා කියන්නේත් මමමයි කියලා. ඒක තැනකදී මම ස්වාධීනව තීරණ ගන්න පුළුවන් තැනකදී මෙයා මේ අම්මව හොයන්න ගන්නවා. මට අද මතකයි රූපකෙන් නිවිදි කියනවා ඒ සොහන අම්මගේම සොහන. ඔව් ඔව්. දැන් එතකොට තාත්තා මෙතන ඒම කතන්දරේ විශාල ගැටන රසකට ඕක යනවා. ඉතින් ඒ අර දහම්ට තියෙන ඒ නොපිරිච්ච කාරණාව දහම්ට ගොඩාක් දේවල් තිබුණත් අර ජීවිතේ දැන් අපි හැමෝටම තියෙනවා අපේ ජීවිතවල පිරිච්ච නැති මොකක් හරි තනක්. ඒ අපි ගොඩක් වෙලාවට හොයන්න යන්නේ මේ ඒ පිරිච්ච නැති තැන තමයි නැවත සම්පූර්ණ කරගන්න යන්නේ. එහෙම තමයි අර අපි අනිත් මිනිස්සුන්ගෙන් අනන්‍ය වෙන්නේ කියලාත් මට හිතෙනවා. අර අපි හැමෝටම එක විදිහට දේවල් නොලැබී තිනකොට නොලැබිච්ච අඩුව හොයන්න දරන උත්සාහය තමයි ජීවිතවල අපිට මිනිසුන් වෙනස් විදිහට දකින්න හම් වෙන්නේ. මේ කණ්ඩායමට එකතු වුණාට පස්සේ ඒ කියන්නේ ඒක ටිකක් මට කිසිම ආකාරයකින් කිසිම විදියකින් අපහසුතාවයක් ඇති නොවෙන්න පැහැදිලිවම ඒක බොහොම සපෝටිව් කණ්ඩායමක්. ඒ කියන්නේ ගත්තාම දැන් රනිල් අයියාගේ සිට අධ්‍යක්ෂ රනිල් කුලසිංහගේ සිට ගත්තාම මේකට සම්බන්ධ වෙන අලුත්ම ශිල්පියාගේ සිට දක්වා මේ සියලු දෙනා ඒ දායකත්වය සහ මේ අපේ ප්‍රවීණ නිමල් පල්ලේවත්ත මහත්මයා ඉතින් සෑහෙන විනෝදෙන් මේ වැඩේ යනවා. ඉතින් ඇත්තටම හොඳ යාළුවෙක් හොඳ යාළුව ගොඩක් හම්බුණා මේකත් එක්ක. ඉතින් ඒ සතුටක් දරාගෙන මේ නිර්මාණයට ඉතින් මගේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම දායකත්වය දක්වමින් ඉන්නවා. ඉතින් එහෙනම් වැඩ වැඩියෙන් ලැබේවා කියලා. ජයවා ජයවා ජයවා. මං එනකොට රඟපානවා. මං හිතුවේ නළුවෙක් කියලා. බලනකොට නැහැ ඊට වැඩිය සුවිශේෂ චරිතයක්. ආයිබම් ප්‍රසන්න. ආයිබම් මේ වලවෙට්ටුව ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂකවරයා කවුද ප්‍රසන්න කියන්නේ? කොහෙන්ද පටන් ගත්තේ? ඇත්තටම ඔබතුමා එනකොට මම රඟපානවා. ඔබතුමාට මම නළුවෙක් දිගා නෑ. මොකද ඒ හදිසි අවස්ථාවක මෙන්න මේව දෙයක් තියෙන මල්ලි මේක වට කරන්න පුළුවන්. මල්ලි මට මේ දේ කරලා දෙන්න. විල්බර්ට් මාත්‍යා සැක කරනවා අපේ සර්ට මං කේලම් කිව්වයි කියලා. මොන කතාවද? අපේ සර් ඒ කතා සෝරි. අපේ සර් මං ඉතින් බෑ කිව්වේ නෑ. මොදරන්ල මං එහෙම නළුවෙක් නෙවෙයි. යම් කිසි හැකියාවක් ඒ මොනසය මගේ දැකපු නිසා කමන්නෑ මල්ලි ඔයාලට මේක කරන්න පුළුවන් කිව්වා. ඉතින් ඔබතුමා එනකොට මං රඟපාවා හිටියේ. එතකොට කලා අධ්‍යක්ෂකවරයෙක් කියන්නේ ඇත්තටම කලා දිශර තියෙන සෑහෙන වගකීම. ඒ පිටපතට සරිලන විදිහට ඒ නිර්මාණයට අපි යන්න ඕනේ. මොකද්ද අපි කරන නිර්මාණය? ඒ නිර්මාණයට සරිලන විදිහට අපි හැමදේම එකතු කරගන්න. අපි පිටිපැසින්දන කරන දේ කාටවත් පේන්නේ නැහැ. අපි එකතු කරගෙන ඩිරෙක්ටර්ත් එක්ක කතා කරන අපි ලොකු වගකීමක් ගන්නවා. මේව නිර්මාණයක්. එතකොට පොතපත කියවල මේක ඉස්ත්‍රි ආධාර තමයි අපි මොකද්ද මේ නිර්මාණයට කරන්න පුළුවන් සාධාරණ එක. මල් පෝච්චියක් එහෙට මෙහෙට කරන එකවත් අයන් කරන එකවත් කොස්ටියුම් එකක් දෙන එකක් නෙවෙයි කලා අධ්‍යක්ෂවරයා. එයාට ඩිරෙක්ටර්ත් එක්ක ලොකු ගමනක් තියෙනවා. ගනුදෙනුවක් තියෙනවා. ලොකු ගනුදෙනුවක් තියෙනවා. ඒ ගනුදෙනුව අපි කරනවා කාටවත් පේන්නේ නැහැ. ඒ අපි ගනුදෙනුව කරන්නේ මේ වැඩේ ඇතුළත. කරගෙන නිර්මාණය අපිට නිර්මාණයට මට කරන්න පුළුවන් උපරිම සාධාරණේ. ලොකේෂන් එක මොකද්ද? මොකද්ද මේ ඉස්ත්‍රිය? මොකද්ද මේ නාට්‍ය අපි ඉස්සරහට කරගෙන යන විදිය? ඒවා අපි කතා කරන පොතපත හදාarලා ඒකේ මොන හරි අපි වීරියට් වැඩක් කරන ඒ ඉස්ත්‍රිය හදාලා අපි කොහොමද ඒකට අනුකූලව තමයි අපි කොස්ටියුම් එකක් උනත් හදන්නේ. ඒ කොස්ටියුම් එක හදලා අපි නිර්මාණයට අපි උපරිම සහයෝගයක් දෙන්න බලන්නේ. අධ්‍යක්ෂකවරයාත් එක්ක අපි ගැටෙනවා. ඔව් දැන් මට තවත් එකක් තමයි දැන් කුකුල කොහෙන්ද යාගත්තේ? කුකුලෝ ඇත්තරම හරි ස්වීට් ඉදිරි ඉන්න මෙහෙම තිබ්බනම් තිබ්බ ඉදිරි ඉන්නවා. කුකුලත් අපි යාළු කරගන්න ඕනේ. අපි වැඩක් කරද්දී අපි හැමෝම ප්‍රීමියම් එකක් හදාගන්න. ඒ වගේ තමයි අපිට කුකුලත් අපිට අපි යාළු කරගත්තා. මොකද එයා හරි සැරයි කොටනවා. මොකද අපි කියන්නේ ඇත්ත පොර කුකුලෙද? ඇත්ත පොර කුකුලෝ. ඒගොල්ලෝ ඇත්තම පොර කුකුලෝ. ඒක ගොඩක් වටින සත්තු. ඒගොල්ලෝ අපි ගේනල කන්න බොන්න දීලා ළඟ තියන්. ඒගොල්ලෝ අපි අත ගන්නවා. ඒගොල්ලන් අපි ආදරය කරනවා. ආදරය කරමු. ඒගොල්ලෝ ඉන්නවා ලස්සනට ඒ රස්නෙට ඒ තියෙන ලව් එකට ඉන්නවා අපිත් එක්ක.
බලාගෙන චමීර මෙහෙම දුරු කරගත්තාම ආයෙ කෙලවෙන්නේවත් නැහැ. එයා අපිට හුරු වෙනවා. එයාගේ කියන්නේ කුකුලෙක්ව යාළු කරගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. හැමෝටම කුකුල මෙහෙම අල්ලපු ගමන් අල්ලන්න බෑ. එයාගේ බඩේට රත තිබ්බහම ඒ රස්නෙට එයා අපිට තුරුළු වෙනවා. ඒකත් හොඳ ටෙක්නික් එකක්. දැන් දැනගත්ත එක. කුකුල යාළු කරගෙන. කුකුල යාළු කරගැනීම. මේිට කලින් මොනවද කරලා තියෙන්නේ? මම 2006 ඉඳලා ගොඩක් ඉතින් මට ගොඩක් ටෙලිඩ්‍රාම නම් මතකත් නැහැ. ෆිල්ම් පහක් කරලා තියෙනවා. ටෙලිඩ්‍රාම 29ක් මම කරලා තියෙනවා. මා අන්තිමට කරපු ටෙලිනාට්‍ය තමයි පියාඹන මුනිස්සම්. අනුර ජයසිංහ මහත්තයා මේ දවස්වල කොටස් 50ක් විතර අපි ඉවර කරගෙන අපි මේ වැඩේ පොඩ්ඩක් තියලා අපි මේ මේ වැඩේට සම්බන්ධව මම කියන්නේ අපි අනාගතයේදී ආපහු හම්බෙන්න නියමිතයි. නියමිතයි. ඒ ඔබතුමා එන්න ඕනේ. පියාඹන මුනිස්සම් කියලා ලස්සන වැඩක් කරන එක සිරස් ටීවී 9:30ට යන බෙල්ට් එක යනවා. එතකොට ඊට පස්සේ වලවෙට්ටුවා සහ පෝක් වීදිය කියලා සාලින්ද මහත්මයා අධ්‍යක්ෂණය කරපු ටෙලිග්‍රෑම් එකක් වංගඩ කරා. සහ ඒ අන්තිමට කරපු ටික තව ඉස්සරහට වැඩ ටිකක් තියෙනවා. ඔයගලට බලන්න පුළුවන්. තව වැඩ 3-4ක් වෙනවා ඉස්සරහට. ඉතින් ඒකෙත් මම වැඩ කරනවා. ඉතින් නිමල්ලා මේව චරිතයක් තියෙනවා. टूरिस्ट गाइड के हर इतने एक कैरेक्टर मैं कल कर एक इन वहाँ अमु तुम एक विलप्रेट किया मैं चारित बार करता है मेरा शूटिंग अपने अम्मू ने इतने चारित दी जपांग मनुष्य मेहट आपू मैं ये मनुष्य आगे गाइड हटी मम तम जानने ये मनुष्य की ना मट मे लंका अनाथ ज्ञान के कसाद मन इंडा सही एक कैरेक्टर हटी मैं का चारित ඔව් ද මේ දවස්වල හතර ස්වර්ණ වාහිනී එක විකාශනය වෙනවා ප්‍රති දවස් පහම මට හරියන කරිතයක් ආවොත් විතරයි කරන්නේ හැබැයි ඒකේ අර පොඩි මෙහෙමකුත් තියෙනවා පොඩි අර ගෙවන ගාන යාළුවෙකුට නිකන් කරාට ඒ ශ්‍රේෂ්ඨයේදී එක ගන්න ඕනේ එහෙම නැත්නම් මට හැමදාම වැඩ දිනවා තමන්ගේ මිල මිල නැත්නම් හැමදාම වැඩ දිනවා මට එහෙම වැඩ කරන්නත් දැන් ඉතින් එහෙම අවශ්‍යතාවයක් නෑ කියන්නේ මම කලාවට ආදරේ හැබැයි කලාව බාදු කරන්නේ එහෙමනම් නිමලේ අවුරුදු 20කට පස්සේ හම්බුනේ බොහොම සන්තෝෂයි ඉකුම්බල්ලි ජයෙන් ජය මාත්‍යවා ආය ටෙලිනාට්‍යයක් කරන්න කියලා අධ්‍යක්ෂණය කරන්න කියලා ඔබතුමාට මං අනිවාර්යයෙන්ම කියනවා ඔබතුමා හෙන දක්ෂේ හරිද ජේෂ්ඨ පුද්ගලයේ සීල් දෙවියන්ගේ රැකවරණ ලැබේවා සීල් දෙනාට මේ ඉන්ටර්විව් එකට මේ ඔයගොල්ලෝ ආවට දවසේ අපේ වලවෙට්ටුවා ටෙලිග්‍රෑම් එකේ තියෙන මේ බිහයින්ඩ් ද සීන් එතකොට අපි කොහොමද මේක රූගත කරන්නේ කියලා හැමදේම පෙන්නනවට ඔයගොල්ලන්ට ස්තුතිවන්තයි මොකද මිනිස්සු හිතන්නේ මේව හරි සුන්දරයි මේ දකින්න තරම් මේ හරි ලේසි දේවල් කියලා මොකද මේක ටීවී එකේ පෙන්නන්නේ ටක් ගාලා මෙහෙම කරලා දීපරයි බලලා ඊට වඩා අපි සෑහෙන කැපකිරීමක් කරනවා මේක රූගත කිරීම කරද්දි ඉතින් මම හිතනවා මේ වගේ දේවල් මිනිස්සුන්ට පෙන්නන එක ගොඩක් වටිනවා කියලා බොහොම ස්තුතියි එනං හැමෝටම ජය වේවා රනිල්ගේ ඊළඟ නිර්මාණය ගැන කතා කරන්නට මට වාසනාව ලැබේවා කියලා උන් බලාපොරොත්තු වෙනවා